Unlimited History අපේ ජාතික කතාව අපි ඉතින් ඔබ රේඩියෝෙන් ප්‍රවෘත්ති විරාමය ලබන අතර අපි ආහාර විරාමයකට ගිහිල්ලා තමයි උදෑසන ආහාරය අරගෙන Unlimited History වැඩසටහනේ අපි අද මුල් කොටසේ කිව් විශේෂ දෙයක් සොයාගත්ත තැනට තමයි ඇවිල්ලා තින්නේ අපි මුල් කොටසේදී විශේෂයෙන් සඳහන් කළේ අපි මීමුරේ දන්දෙනි කුඹුරේ මාචාර්ය රාජසෝමදේවයන් ඇතුළු කණ්ඩායම කරන කැණීමේ කඳවුරු භූමිය ඒක පිහිටලා තියෙන භූගෝලීය පසුබිම ඒ වටපිටාව පරිසරය පිළිබඳව සහ මේ කැණීම ඇයි මෙතනම කරන්න මහාචාර්යතුමා තීරණය කලේ කියන කාරණය පිළිබඳව තමයි අපි මුල් කොටසේ කතා කළේ දෙවෙනි කොටසේ ඉඳන් කවුරු හරි සම්බන්ධ වෙනවා නම් අපේ පළවෙනි කොටස අනිවාර්යෙන්ම ඔබ නරඹලා ඊට පස්සේ දෙවෙනි කොටසට එන්න මොකද ඒ පාරේ ආවොත් තමයි හරි තැනට එන්න අපිට අවස්ථාව ලැබෙන්නේ සර් දැන් අර ගියවර අපි මුලින් මුල් කොටසේ සර් කිව්වා යම් යම් දේවල් ටිකක් විශේෂයෙන් මානව ශේෂයන් යම් ප්‍රමාණයක් හම් වෙච්ච තැනක් පිළිබඳව මේ කැණීමේ පළවෙනි පියවර තැබූ ස්ථානය අපේ කඳුරු භූමියේ ඉඳලා මීටර් 300ක් විතර ආපස්සට මීමුරේ පැත්තට ආවම තමයි මේ ස්ථානය අපිට දැක බලා ගන්න ලැබෙන්නේ ඉතින් අද අපි ඒ මුල්ම කැණීම් කටයුතු සිද්ධ වෙච්ච සොහොන් ගර්භයන් අසල මේ ඉන්නේ ඉතින් අපි අසල තව පිරිසක් ඉන්නවා සර් විශේෂයෙන්ම අපි ඔවුන්ව හඳුන්ලා දෙන්න ඕනේ ඔවුනුත් අද මේ කොටසේදී මේ අපේ වැඩසටහනට සම්බන්ධ වෙයි මේ මේ තමයි ඒ පිරිස මෙතන වෛද්‍යවරුන් ඉන්නවා වෛද්‍ය මහාචාර්යවරුන් ඉන්නවා කථිකාචාර්යවරුන් ඉන්නවා වෙබ් ඩිසයිනර්ස්ලා ඉන්නවා ඉතින් ඒ වගේ පිරිසක් තමයි අද විතරක් නෙමෙයි මේ දවස් ටිකේම මේ කැණීමට පිටින් විට ඇවිල්ලා ඔවුන් මේ ගැන තියෙන උනන්දුවත් එක්ක අර අපි කලින් කිව්වනේ අපේ 7 days in සීගිරිය with ප්‍රොෆෙසර් රාජ් සෝමදේව වැඩමුළුවට සහභාගී වෙච්ච අයත් විටින් වෙන්න එනවා කියලා ඒ විතරක් නෙමෙයි අපේ වැඩසටහනත් එක්ක කටයුතු කරන පිරිසක් ඇවිල්ලා ඔවුනුත් මේ කැණීමට සක්‍රීයව මේ මෙතනට දායකත්වයක් දෙන්න ඕනේ කියලා ඇවිල්ලා දායක වෙනවා ඉතින් අද මම ප්‍රශ්න අහන අතරතුර මේ උදවියත් මේ මතුවෙන ප්‍රශ්න අහයි අපි සාකච්ඡාව පටන් ගමු මේ සර් දැන් මෙතන ඉන්නේ මුලින්ම යම් යම් දේවල් ටිකක් හොයාගත්තේ මොනවද කියලා කියන්නකෝ සර් දැන් මේක මේ මේ අපි අභියසම තියෙනවා මේ ගර්භය ඔව් දැන් මෙතන අපි මේ මේක මං කිව්වා තනි කේවල සුසාන 15ක් විතර මේ සුසාන භූමිය තියෙනවා ඉතින් අපි පරීක්ෂා කරාම අපිට පේනවා වර්ග 3ක සුසාන තියෙනවා කියලා එකක් මේ දැන් අපිට පේන විදිහේ පොළොව මතුමෙට ඉඳලා උඩට ගල් තැන්පත් කළා ස්මාරකයක් වගේ හදපු සුසාන තියෙනවා ඊට පස්සේ නිකන් පොළවේම ගල් ගොඩවල් ගහලා තියෙන සුසාන තියෙනවා ඒ වගේම පොළවේ යම්කිසි විදිහකට මේ ඉලිප්සාකාර ආකාරයකට අඩි 6ක පමණ ඉඩක් ආවරණය වෙන විදිහට කරපු සුසාන තියෙනවා ඉතින් අපි පළවෙනි වතාවට අත්හදා බැලීමක් හැටියට මේ සුසාන ගර්භයේ විවෘත කරා මෙතන ස්මාරකයක් වගේ තියෙන එක ඉතින් අපිට උවමනා වුණා මේ අපේ පූර්ව අනුමානයක් තිබුණා මේ යම්කිසි මේ සුසාන අයිති කාලේ යම්කිසි හැකියාවක් තියෙන සමාජමය වශයෙන් බලයක් තියෙන අය වෙන්න ඇති මේ වගේ ස්මාරක හදන්න ඇත්තේ කියලා ඉතින් ඒක පරීක්ෂා කරන්න අපිට උවමනා වුණා මේකේ විශේෂයෙන්ම මේ කාල නිර්ණය කරන්න පුළුවන් අඟුරු නියදියක් ලබා ගන්නත් එක්ක සහ මොකද්ද මේ කියන්නේ මොකද අපිට මේ වගේ සුසාන පිළිබඳ අත්දැකීමක් ලාංකික පුරාවිද්‍යාවට මෙතෙක් තිබුණේ නැහැ. ඒ කියන්නේ පරේෂණ සාහිත්‍ය බැලුවත් අපිට පේනවා මෙහෙම දේවල් මේ ආකෘතිය තියෙන සුසාන පරීක්ෂා කරලත් නැහැ, වාර්තා වෙලත් නැහැ. ඉතින් ඒක අලුත් අත්දැකීමක් නිසා අපි හිතුවා මේ එකක් විවෘත කරලා බලන්න ඕනේ කියලා මේකේ මොන විදිහටද මේකේ ආකෘතිය ඒ සම්බන්ධයෙන් අපිට තිබිච්ච ගැටලු निराකරණය කරගන්න. ඉතින් අපි ඉස්සෙල්ලා මේ මෙතන මේක තෝරගෙන මේ ස්මාරකය අපි මේකේ ආවට බැලුවා මේකේ ගල් ගොඩවල් ගහලා තියෙන. ඉතින් මේකේ
පහළ මට්ටම පොළොව මට්ටම සොයාගන්න අපිට වුමනා වුණා. ඊට පස්සේ අපි දවස් 3ක් විතර ගත වුණා. මොකද ගල් එහෙම හුඟක් වැඩි නිසා බොහොම පරිස්සමෙන් කළේ. සොයයි දැන් මේ මේ හත් දැන් මේ ගර්භය හරි මෙතන තියෙනවා. මේ හතරස් කොටුවක් මේ හතරමායිමක් ලකුණු කළා. හතරමායිම ලකුණු කළේ අපේ මේකේ මේ ඉදිකිරීම කොයි විදිහටද කරේ කියන එක පිළිබඳව අපිට තේරුම් ගන්න වුමනා වුණා. මේකේ මේ මෙතන හදලා තියෙන මේ ව්‍යුහයේ පහළ මට්ටම සහ ඒ අවට මොන හරි සම්බන්ධතාවක් තියෙනවද කියලා බලන්න. ඉතින් ඒක අපි ගත්ත තීරණේ නිවැරදි කියලා පේනවා. දැන් මේ පැත්ත බැලුවම එහෙම මේ හුඟක් ගල් අතුරුලා තියෙනවා. ඉතින් ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් වුණා දැන් මෙතන ඉඳලා පොඩි බෑවුමක් තියෙනවා. සෙන්ටිමීටර 30ක විතර බෑවුමක් තියෙනවා. ඒ කියන්නේ බටහිර ඉඳලා නැගෙනහිර පැත්තට. ඉතින් මේ සුසානයේ ගොඩනගන වෙලාවෙත් ඒ බෑවුම එහෙම තිබිලා තියෙනවා. ඒ නිසා තමයි මේ එක පැත්තක ගල් ගොඩවල් ගහලා පොළොව මට්ටම හදාගන්න ඒගොල්ලෝ මහන්සි වෙලා තියෙන. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් වුණේ මේ අවට යම් කිසි ප්‍රමාණයක් ගන්නට පස්සේ. ඉතින් මේ කොහොම හරි අපි අවට තේරුම් ගත්තට පස්සේ මේකේ පොළොව මට්ටම තේරුම් ගත්තට පස්සේ සාමාන්‍යයෙන් එදා මේක ඉදි කරන විට තිබුණු පොළොව මට්ටමේ ඉඳලා සෙන්ටිමීටර 55ක් විතර උසට තමයි මේක හදලා තියෙන්නේ. මීටර භාගයක් විතර උසට ගල් ගොඩවල් ගහලා තියෙන්නේ. ඉතින් ඒක අපි තේරුම් ගත්තට පස්සේ මේකේ පරිමාණගත සිතියමක් අපි සකස් කරා, සැලැස්මක්. ඊට පස්සේ මේ අපි තීරණය කරා මේකේ මැද මුලින් අපි කල්පනා කළා මේ ගල් ඉවත් කළ යුතුයි කියලා. නමුත් ඊට පස්සේ අපි තීරණය කළා ඊට ඒකට යොදන ශ්‍රමයට වඩා ප්‍රයෝජනයි අපි මැද බලලා ඉවරලා හාරලා බලලා යම් කිසි විදිහකට ඉඩ ප්‍රස්තාව අවකාශයේ මදිනම් ගැනීම කරගෙන යන්න අපි කොටසක් ගල් ඉවත් කරලා මේ අංක යොදලා ඉවත් කරමු කියලා. ඉතින් අපි මැද්ද හාරගෙන ගිහිල්ලා සෙන්ටිමීටර 20ක් විතර මතු පිටේ ඉඳලා හාරනකොට අපිට අඟුරු ලැබෙන්න පටන් ගත්තා සැලකිය යුතු ප්‍රමාණයක්. ඉතින් ඒකෙන් අපිට අපේ අත්දැකීමේ හැටියට අවුරුදු 33ක විතර අපේ කැණීම් වල අත්දැකීමේ හැටියට අපිට තේරුණා මෙතන දහණයට සම්බන්ධ කටයුත්තක් තමයි තියෙන්නේ. ඒක ආදාහනය කරපු දෙයක් තමයි මෙතන තැම්පත් කරලා තියෙන්නේ කියන එක. ඉතින් මේ අපි එක පැත්තකින් සතුටුපත් වුණ අඟුරු ඉච්ඡා ප්‍රමාණයක් ලැබීම ගැන. මොකද කාල නිර්ණයට ඒක ප්‍රයෝජන වෙන නිසා. ඉතින් ඇතුළට ගැනීම ක්‍රියාත්මක අඛණ්ඩව අරගෙන යනකොට අපිට හම්බුණා මේ මනුෂ්‍ය ශරීරයක අස්ථි පංජරයකට අයිති කැබලි. ඒක කිසි පිළිවෙලකට නෙමෙයි හම්බුනේ. ඒ වගේම පිලිස්සී ගිය මැටි කොටස් කැබලි හම්බුණා. ඉතින් ඒක අපිට තේරුණා කොහේ හරි තැනක මේ සිරුර ආදාහනය කළා. ඊට පස්සේ ඉතුරු වෙන කොටස් ශරීර කොටස් ගෙනල්ලා මෙතන මේ ස්මාරකයේ තැන්පත් කරලා තියෙනයි කියන කාරණය. ඉතින් පස්සේ පිලිස්සිච්ච ශරීරයේ කොටස් කොට පිලිස්සිලා ගිහිල්ලා තියෙනවා. නමුත් නොපිලිස්සි ඉතුරු වුණු කොටස් කීපයක් තිබුණා. විශේෂයෙන්ම හිස් කබලේ කැබලි කීපයක්, ඒ වගේම ශරීර දිග අස්ති කැබලි කීපයක්. ඒ වගේ එක මනුෂ්‍ය අස්ති කියලා තහවුරු කරන්න පුළුවන් ප්‍රමාණයට සාක්ෂි අපිට ලැබුණා. ඉතින් අපිට ඒ සොයාගත් අපි ඉතාම කෙටි දවසකින් ඒවා ඉවත් කළා. ඉතින් අපිට තේරුණා මෙතන යම්කිසි චාරිත්‍රමය කටයුත්තක් කරලා තියෙනවායි කියලා. කියන්නේ මේ ස්මාරකයේ ආදාහනය සඳහා පාවිච්චි කළා නැහැ, වෙන තැනක ආදාහන කටයුත්ත කළා. මෙතන මේ තව තැම්පත් කරලා තියෙනවා. ඒක කිසියම් භාජනයක වෙරතැන් වල නම් ඒ වගේ භෂ්මාවශේෂ මැටි බඳුනක දාලා තමයි තැන්පත් කරන්නේ. නමුත් මෙතන එහෙම මැටි බඳුනක දාලා නෙමෙයි තැන්පත් කරලා තිබුණේ, නිකම්ම මේක ඇතුලේ තැන්පත් කරලා තිබුණේ. ඉතින් ඒකත් යම් කිසි විදිහක ටිකක් පැරණි ලක්ෂණයක් කියලා අපිට නිකන් හැඟෙනවා. තාම අපි කාල නිර්ණය කළා නැති නිසා මොනවාක්වත් ඒ ගැන කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් යම් කිසි විදිහේ නිකන් සරලභාවයක් අපිට පේනවා ඒ කටයුත්ත කිරීමේදී. සාමාන්‍යයෙන් අපි රංච මඩම හෝ වේවා, හල්දුම් මුල්ලේ හෝ වේවා, ඒ කරපු හැම තැනකම අපිට හොඳ මැටිබඳුන් තාක්ෂණයක් දකින්න තිබුණා මැටිබඳුන් ආශ්‍රයෙන්. දැන් හල්දුම් මුල්ල එහෙමනම් ක්‍රිස්තු පූර්ව 1300 1750, ක්‍රිස්තු පූර්ව 2400 වගේ පැරණි කාලයකට ගියා. ඉතින් නමුත් මෙතන කිසිදු මැටිබඳුනක් මේ භෂ්මාවශේෂ තැන්පත් කිරීමත් එක්ක අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් අපිට කියන්න බෑ නිශ්චිත වශයෙන් මේක පෞරාණික භාවය හඟවන ලක්ෂණයක්ද, එහෙම නැත්නම් ඒගොල්ලෝ මේ ජන කණ්ඩායම තුළ පැවති විශ්වාසයක්
සම්ප්‍රදායක් පිළිබිඹු කරන දෙයක්ද කියන එක විස්තර වශයෙන් අපිට කියන්න පුළුවන් කමක් නැහැ. මේ විද්‍යාත්මක කාල නිර්ණය අපිට මේකේ ලැබෙනකන්. එතකොට අපිට තේරෙනවා මේ සුසාන භූමියේ සුසාන තැන්පත් කිරීමේ ක්‍රම දෙකක් තිබිච්ච බව. එකක් යාතු කර්මික වශයෙන් ද්විතීයික සුසාන කියන්නේ අලු තැන්පත් කරන ක්‍රමයකුත් තිබුණා. ඒ වගේම අර පොළවේ ගල් රවුමක් හදලා තියෙන තැන උඩට ස්මාරකයක් නැති නිසා අපිට පේනවා වැළලීමක් තමයි එතන කරලා තියෙන්නේ කියලා. එතකොට සාමාන්‍යයෙන් භූමදාන කියලා නැපි අද කියන්නේ. එතකොට භූමියේ වැළලීමකුත් මෙතන කරලා තියෙනවා. ඒ වගේම මේ සුසාන භූමිය පාවිච්චි කරලා තියෙනවා තමන්ගේ ඥාතීන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළා යම් කිසි යාතු කර්මික මුහුණුවරකින් කරන වැඩකුත් කරලා තියෙනවා. ඉතින් ඒවා අපි දන්නේ නැහැ එකම කාලයකට අයිති ඒවද කාල කිහිපයකට අයිති ඒවද කියන එක අපිට තීරණය කරන්න වෙන්නේ මේවා කාල නිර්ණය කිරීමෙන් පස්සේ. නියදී ලබාගෙන තියෙනවා අපිට පුළුවන් වෙයි තව මාසයක් පමණ කාලයක් ඇතුළත මේ සුසාන භූමිය කොපමණ පැරණිද කියන එක නිශ්චිත වශයෙන්ම කියන කාබන් දින නිර්ණය සහ ඇමරිකාවට ගිහිල්ලා ආවන් පස්සේ නේද? අපි සාමාන්‍යයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ බීටා ඇනලිටික්ස් කියන ආයතනයේ විද්‍යාගාරයේ තමයි කාල නිර්ණය කරන්නේ. ඉතින් ඒකටත් යම් යම් අවසර ගැනීම තියෙනවා කරන්න නියදී අපිට රට යවනකොට. ඒවා කරලා යනකොට සාමාන්‍යයෙන් අපිට දවස් 15ක් විතරයි අපිට දවස් 14ක් ඇතුළත එතෙන් පටන් කාලයක් ඇතුළත දින නිර්ණයක් ලබා ගන්න පුළුවන්. අපි අර සම්මත කාබන් දින නිර්ණයකට වැඩිය අපි AMS කියන ඇක්සලරේටඩ් මාස් ස්පෙක්ට්‍රොමෙට්‍රි කියන ක්‍රමයට තමයි අපි කාල නිර්ණය කරන්නේ. ඒක හුඟක් නිවැරදි සහ සුළු නියදියකින් ප්‍රමාණයකින් එක කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මේක ඉවර කළා නුවන් මේ අපි අර ඊළඟ වර්ගයේ පන්නේ සුසානෙකුත් විවෘත කරන්න යනවා. ඉතින් මෙතන තියෙන විශේෂත්වය තමයි අපි මෙතනට ආපුම වෙලාවේ මේ 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 අඩිපාරේ යන සමහර ගැමියෝ නතර වෙලා අපිත් එක්ක කතා කරාම මේ AI කිව්වේ මේ මේක මේ මේවා මේ මේ මෑත කාලේ මේ සුසාන මේ අපි දන්න කාලෙම මේ මිනිස්සෙක් වැළලුවා මේ කිට්ටුව සර්පෙක් කාලා මේ කියලා. ඉතින් සාමාන්‍ය ගම් වලට අහම එහෙම තමයි ඒක කියන්නේ. ඉතින් අපි ඇත්තම මේ කියපු කෙනා සහ තව කීප දෙනෙක් එකගෙන ගියා ඒ වැළලුවයි කියන තැන බලන්න ගිහලා අපි එතන අඳුරගත්තා. ඇත්තම එතන මිනි වැළලීමක් කරලා තියෙනවා. මොකද ඒක පේනවා හොඳට දැන් ඒ වල ගිලා බහැලා. ඉතින් එතන මිනි වැළලීමක් කරලා තියෙනවා. ඒ මියගිය තරුණයෙක් සහ එයාගේ කුඩා දියණිය මිය ගිහිල්ලා තියෙනවා උපදිලා දවස් කිහිපයකින්. එයාත් එතන තමයි මිහිදන් කරලා තියෙන්නේ. ඉතින් දැන් අපිට පේනවා මිනිස්සු මෙතන ඇවිල්ලා මෑත කාලයක 2006 දී තමයි ඒ වැළලීම කරලා තියෙන්නේ. එතකොට මේකෙන් අපිට එනවා අදහසක් මිනිස්සු අතර මෙතන සුසාන භූමියක් කියන අදහසක් තිබිලා මතක රැගෙන ඇවිල්ලා තියෙනවා. මා පරම්පරාවෙන් පරම්පරාවට වැළලීම් කරලා තියෙනවා. ඒ නිසා අපි මේ ආහාරන සුසානත් එකම කාලයක නොවෙන්න ඉඩකඩ තියෙයි. සමහරට කාල කීපයක් නියෝජනය වෙන්න පුළුවන්. සමහරට පොළවේ වැළලීම ඍජුවම පොළවේ භූම දාන කිරීම පැරණි වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ ස්මාරක හැදීම ඊට පසු කාලයක වෙන්න මේක යෝජනාවක් විතරයි. ඉතින් මේ අපි කාල නිර්ණය එනකන් ඉවසාගෙන ඉන්න වෙනවා මේක කරන්න. ඉතින් මේ සුසාන භූමිය සමග ප්‍රශ්න ගණනාවක් එනවා. කවුද මේ? මොකද අපි දන්නවා අපේ සාමාන්‍ය ඉතිහාස වෘතාන්තය තුළ අපිට අනුරාධපුරය, පොළොන්නරුව ආදිමනම් පොළොන්නරුව අනුරාධපුරය, තිස්සමහාරාමය ඒ වගේ පැරණි තැන් ගැන අපි කතා කරනවා. ජනාවාස පිහිටුවීම එහෙම ගැන. එතකොට අපේ ඉතිහාස භූමි දර්ශනේ, ඉතිහාස සිතියමේ මේ වගේ තැන් ලකුණු වෙලා නැහැ. එහෙමනම් එතකොට අනුරාධපුරය, තිස්සමහාරාමයවත් දකින්න නැති තරමේ ආකෘතියේ සුසාන අපිට මේ කැලැවැල්ල තුළ දකින්න තියෙනවා. එතකොට මේ අය කවුද? එතකොට මෙතනින් කිලෝමීටර 4.5ක් විතර කන්දේ ඇවිදිනකොට හම්බෙන ගලමුදුන ගම, එතකොට අර ගල් දෙබුක්කා උඩ තියෙන තනිවෙච්ච ගම, ඉතින් මේ කඳු උඩ තනිවෙච්ච ගම් තියෙනවා, තවමත් ගෙවල් 5-6 තියෙන ගම් තියෙනවා. ඒ වගේම සුළුගුණේ මේ පැත්තෙන් ගියොත් එම සද්ධර්ම ලංකාරෙත් සුළුගුණේ ගැන සුළුගුළු උපාසකගේ වස්තුව කියලා කතාවක් තියෙනවා. ඉතින් මේවා ඉතිහාසයේ යම් යම් තැන්වල සුන්බුන් වෙලා අපිට පේන්න තියෙනවා. ඉතින් අපේ වෑයම තියෙන්නේ මේ 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 අයත් මේ පොළව ජනවාස කරලා මේ ශිෂ්ටාචාරයට මොනවා හරි කෝණයකින් දායක වෙච්ච අය. සමහරට මේගොල්ලෝ වෙන්න පුළුවන් ප්‍රධාන දායකත්වයේ දැක්කුවත් අපි දන්නේ නැහැ ඒක. ඉතින් කඳුකරේ වාසය කරපු ජනයා ගැන අපි මේ සංවාදයේ මීට කලින් ඉඳලා පටන් අරන් තියනවා.
එක දිගුවක් හැටියට තමයි පුරාවිද්‍යාත්මකව මේ අය කවුද කියන එක බලන්න. ඉතින් අපිට කාල නිර්ණය පමණක් නෙමෙයි, අපේ බලාපොරොත්තු තියනවා මේ ජීවවිද්‍යාත්මක පැත්තෙනුත් ඒගොල්ලන්ගේ අනන්‍යතාව අපිට සොයාගන්න පුළුවන්ද කියලා. මොකද හුඟක් වෙලාවට මේ වගේ රට අභ්‍යන්තරයේ සොයාගන්න මේ ශාරීරික අවශේෂ තමයි අපිට ප්‍රයෝජනවත් වෙන්නේ අපේ ජානමය අනන්‍යතාව තහවුරු කරගන්න. ඉතින් අපි මෙතනින් එක කරන්න බෑ, පිලිස්සලා තියෙන හින්දා නුවන්. ඒත් අපි අර තව එහෙන් අපි එකක් හරන්නවා, තව සුසානයක් අපි සුභවාදීව හිතනවා. එතනින් පුළුවන් වෙයි කියලා. එතනින් පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු ඉෂ්ට කරනවා. අපේ මුතුන් මිත්තෙක් එතනින් අපිට මුලිච්ච වෙයි කියන බලාපොරොත්තුවත් එක්ක ඒ කැණීම් සිද්ධ වෙන අතර තමයි මේ යම්කිසි ආකාරයක සොයා ගැනීමක් කරපු මේ ගර්භය ආසන්නේ ඉඳලා අපේ වැඩසටහනේ දෙවෙනි කොටස ගෙන එන්නේ. දැන් අද මේ වෙනදා ගෙදෙට්ට වෙලා සමහරවිට YouTube එකෙන් ෆෝන් එකෙන් බල බල හිටපු කට්ටිය සක්‍රීයව මේ ඇවිල්ලා තිනවා. ඇත්තටම මේ පිරිස ආවේ වැඩසටහනට සහභාගී වෙන්න නෙමෙයි, ඒ කියන්නේ සවාගේ කැණීමට උදව් කරන්න. මම ඉතින් අල්ලගත්තා මේ අපේ වැඩසටහනටත් පොඩ්ඩක් වාඩි වෙන්න කියලා. මීට වැඩි පිරිසකුත් ඉන්නවා. දැන් මේ ඉන්නේ දොස්තර වස්සලා, ඊළඟට එතුමියගේ ආදරණීය ස්වාමි පුරුෂයා ඉන්නවා, මේ අපේ ડોක්ටර් අරුණ, ඊළඟට අපේ රටේ කීර්තිමත් මහාචාර්යවරයෙක් ඉන්නවා ડોක්ටර් රොහන් සිරිවර්ධන මහත්මයා, මහාචාර්යතුමා මේ රාගම වෛද්‍ය පීඨේ. එතුමගේ පවුලත් ඇවිල්ලා ඉනවා, එක්කම චූලා ඉන්නවා, අපේ වෙබ් ඩිසයිනර් කෙනෙක් ලංකාවේ ප්‍රකට. ඉතින් ඔය ඔක්කොමත් එක්ක තමයි අපි මේ ඇවිල්ලා තින්නේ. පවුල් පිටින්ම ඇවිල්ලා මේගොල්ලෝ තමයි සර් අල්ලාට මහාචාර්යතුමා අපේ ડોක්ටර් එහෙම එකතුලා තමයි අර මේ ගල්ලිනි අර මූලික කැණීමේ පස්තට්ටුව අයින් කරන එක බොහොම බාරදුර ගල් උස්සලා එහෙම ඒ කටයුතු වලට දායකත්වය දුන්නේ. ඉතින් පොඩ්ඩකට ඒ වැඩේ පටන් ගන්න කලින් මම මෙතෙන්ට අරන් ආවම මේ ડોක්ටර් අරුණ ආපු වෙලාව ඉඳන් සගෙන් ප්‍රශ්න අහනවනේ. ඔන්න අහන්නකෝ දැන් තියෙන ප්‍රශ්නයක් මේ වෙලාවේ. සර් අපිට ප්‍රාග්ඓතිහාසික යුගයේ සුසාන හම්බ වෙනවා මේ වෙනකොට සර්ලා හොයාගෙන තියෙනවා. අනුරාධපුර පොළොන්නරු නුවර යුගයේ දක්වා අපේ තියෙනවද සුසාන චාරිත්‍ර? එහෙම සුසාන චාරිත්‍ර පෙන්නුම් කරනවා හම්බෙලා තියෙනවා. දැන් විශේෂයෙන්ම ඉබ්බන්කටුව ඉඳලා පටන් ගත්තොත් එහෙම ඉබ්බන්කටුවේ තියෙන මේ මහශිලා සම්ප්‍රදායේ සුසාන භූමි අනුරාධපුරය නිර්මාණය වෙන මුල් යුගයේටම අයිති සංක්‍රාන්තික කාල පරිච්ඡේදය. දැන් ওই අනුරාධපුරේ කරලා තියෙන ඇතැම් මෙගලිතික කියන්නේ මහශිලා සભ્યත්වයට අයිති සුසාන භූමි බැලුවාමම ක්‍රිස්තු පූර්ව 450ට විතර කාල නිර්ණය වෙන සුසාන භූමි අපි දන්නව තියෙනවා කියලා. ගලේ වෙල ගල් සෝන් කනත්ත ඉබ්බන් කටුව ඒ වගේ සුසාන භූමි. එතකොට සීගිරිය කිට්ටුව තියෙන ඉහළ කලවැල්ලා උල්පත ඉතින් ඒ කාලෙට යනවා. ඊට පස්සේ විශේෂයෙන්ම අපි දන්නවා ක්‍රිස්තු පූර්ව 250-300 විතර වෙනකොට අර බුදු දහම එහෙම ස්ථාපනය වෙලා බුද්ධ ශාසනය විශේෂයෙන්ම බුද්ධ ශාසනය ස්ථාපනය වෙලා ඒව ප්‍රචලිත වෙනකොට මේ සුසාන කියන්නේ මරුණට පස්සේ මොනවද කරන්න කියන එක පිළිබඳ වෙන දැක්මක් සමාජය තුළ ප්‍රචලිත වෙන්න ගත්තයි කියලා අපිට පේනවා. ඒ කියන්නේ අපි දන්නවනේ මේ රූපේ දිරා යනවා, නාමය විතරයි ඉතුරු වෙන්නේ වගේ දාර්ශනික අදහස. ඔව් මච්චානම් නාම ගොත්තං නජීරති කියන්නේ. ඒ වගේ අදහස් ප්‍රචලිත වෙනකොට මං හිතනවා බෞද්ධ ආරාමය සහ ඒ දර්ශනය ප්‍රචලිත කරපු ස්වාමින් වහන්සේලා සමාජයට පනවපු අදහස තමයි මලසිරුරු එහෙම ඒ වෙනුවෙන් චාරිත්‍ර වාරිත්‍ර කිරීම ඒවයි තියෙන නිර්ර්ථක භාවය පිළිබඳ දහම ප්‍රචලිත වෙනකොට අපිට පේන්නේ නැහැ මේ එහෙම හුඟක් මේ වගේ. දැන් අපි මෙතන ඉන්න තැන වගේ එහෙම සුසාන ස්මාරක හදන්න ලොකු උත්සාහයක් දරුවා කියලා. දැන් අපේ රාජාවලිය ගත්තොත් එහෙම මහ ප්‍රතාපවත් රජවරු හිටියා. ඉතින් ඒ රජවරුන්ගේවත් සොහනක් කියලා පෙන්වන්න එකක් නැහැ. මහාචාර්ය සෙන්රත් පරණවිතාන එලාර සොහන කියලා ස්මාරකයක් හැරුවා. ඒ ඇරෙන්න අපිට එහෙම ඓතිහාසික යුගයේ සුසාන කියලා එහෙම පෙන්වන්න අපිට ලොකු දෙයක් ඉතුරු වෙලා නැහැ. ඉතින් මං හිතනවා අර මේ ඒ ක්‍රිස්තු පූර්ව 250 වගේ කාලෙදී ඒක හුඟක්
විශාල විදිහට සමාජයට බෞද්ධ අදහස් කාවදිනකොට මේ වගේ කටයුතු කියන මරුණන් පස්සේ ඒක පවත්වාගෙන යන්න ඕනේ කියන අදහස එන්නේ නැහැ. ඒක එක පැත්තක් ඒ දර්ශනය කියන එක. අනිත් පැත්තෙන් ඒකට ආදේශ වෙනවා බෞද්ධ කියන්නේ මහරහතන් වහන්සේලා, ඒ වගේ පූජනීය අයගේ ශාරීරික ධාතු වලට ශාරීරික කොටස් වලට වන්දනා කිරීම උත්තමයි කියන පරිවර්තනය ඇති වෙලා දාගැබ් හැදලා ශාරීරික කොටස් තැන්පත් කරලා වන්දනාමාන කිරීම. ඉතින් ඒක තමයි සාමාන්‍ය සමාජයක සිද්ධ වෙන දේවල්. අදහස් පරිණාමයටපත් වෙනවා, විශ්වාස පරිණාමයටපත් වෙනවා. පාහියෙන් දේශාටන වර්තාවල ලියවෙනවා තුපාරාමයේ අසල සිද්ධ වෙච්ච රහතන් වහන්සේගේ ආදාහනයක්. අපිට අටවෙනි සියවසේ එහෙම අරාබි සොහොන් හම් වෙනවා කුෆික් අක්ෂර සහිත. අපි ඒවවත් අනුගමනය කළේ නැද්ද? මං හිතන්නේ එහෙම කළේ නැහැ. එහෙම කළේ නැත්තේ එකක් සංකීර්ණ හේතු නිසා. ඒ කියන්නේ එහෙම සුසාන තනන්ඩ අපි ලොකු වෑයමක් දරුව එක නිශ්චිත හේතුවක් නිසා නෙමෙයි වෙන්න පුළුවන්. සමහර විට බුදුදහමේ බලපෑම, ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක්, අපි කිමු සාමාන්‍ය භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණත් ආදාහනය කළා ශාරීරික කොටස් තැන්පත් කළා පුද පූජා වඳිනකොට සමහර විට ගිහි සමාජයේ හිතන්නේ ඇති ඒක ගිහියන් විසින් නොකළ යුතු කාරණයක් කියලා. ඒ නිසා රජකුගේවත් අපිට මෙන්න මේ රජතුමාගේ සොහන කියලා පෙන්වන්න අපිට එහෙම එකක් නැහැ. අර මේ සීතාවක පෙතන්ගොඩ උයනේ තියෙන ඒ කොටස ඇරෙන්න මෙහෙම රජසිංහ රජුරු මෙතන නැති වුණා කියන ඒ කාරණේ ඇරෙන්න අපිට මේ එහෙම පෙන්වන්න පුළුවන්කමක් තියෙන දෙයක් නැහැ. ඒ කියන්නේ මේ මතය එහෙම ප්‍රචලිත වෙලා නැහැ. නමුත් ඉතින් විදේශිකයෝ ආවම ඒ කියුෆික් අරබික් ලේඛනත් එක්ක ඒ කරපු සුසාන තියෙනවා. ඒ වගේම ඔය පොම්පරිප්පුවේ එහෙම හොයාගෙන තියෙන සුසානත් ඒවත් සමහර විට ඔය මුතුපර කිමිදීමට ආපු දකුණු ඉන්දියා ප්‍රජාව ඒ වගේ මිය ගියාම යට කරපු තැන් වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේ නම් එහෙම ලොකුවට අපි පළල් පරිශනාත්මක රාමුවක් ඇතුළේ එහෙම අධ්‍යයනය කළා නැහැ. ඉතින් එහෙම අධ්‍යයනය කරන්න අපිට ජීව විද්‍යාත්මක, වෛද්‍ය විද්‍යාත්මක පැත්ත හුඟක් උවමනායි. ඒ වගේ නිගමන වලට එන්න එක පොතක් පතක් බලලා සෙල්ලිපියක් බලලා කියන්න පුළුවන් දේවල් නෙමෙයි. මොකද අපි මේ මනුෂ්‍ය අවශේෂත් එක්කනේ වැඩ කටයුතු කරන්නේ. ඉතින් මේවා මේ පිළිබඳ මේවෙන් අපිට හුඟක් දේවල් කියන්න පුළුවන්. නමුත් අපේ සමාජයේ එහෙම සුසාන භූමි නඩත්තු කිරීමේ සම්ප්‍රදායක් අරගෙන ඇවිල්ලා මිනි වලල්ලා තියෙනවා. අහම්බෙන් හම්බෙනවා මුට්ටි වල දාලා මේ නිකන් ඒවා වලල්ලා තියෙනවා. ඒත් එහෙම මේ සුසාන භූමි ස්මාරක ඒවා අපිට ඉතිහාසෙ පේන්නේ නැහැ. ඒකම මං හිතන්නේ මේ ડોક્ટર අරුණගේ ප්‍රශ්නෙන් පස්සේ අපි අපේ මහාචාර්යතුමියට නෙතුසි මහත්මිය වෙත යොමු වෙන්නේ. එතුමිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය පීඨේ මහාචාර්යවරිය. මහාචාර්ය දෙපළක්ම ඉන්නවා, මහාචාර්ය පවුලක් ඇවිල්ලා තිනවා, අනාගත මහාචාර්යවරයෙකුත් ඉන්නවා. අපි ප්‍රාර්ථනා කරනවා මේ එතුමා පුරාවිද්‍යා මහාචාර්යවරයෙක් වෙන්න කියලා. මට පුතාගේ නම මතක වුණා. දෙනෙත් තනුවන් දෙනෙත්. මේ ඔබතුමියට ප්‍රශ්නයක් තියෙනවා කිව්වා. ඔව් සර්, මේ මට දැනගන්න කැමතියි දැන් මේ වගේ මේ පුරාණ සුසාන භූමිවල ඒගොල්ලන් අර එකම සුසාන භූමිය නැවත නැවත පාවිච්චි කරාද? ඒ කියන්නේ එක උඩේක දැන් සාමාන්‍යයෙන් අපිත් තියෙනවානේ මෙහෙම චාරිත්‍රයක්, ඒ වගේ එහෙම දෙයක් සිද්ධ වුණාද කියලා දැනගන්න කැමතියි. මොකද අපි එක මට්ටමකින් දැන් නැවතුවා හින්දා. ඔව්, ඇත්තෙන්ම දැන් අපි මම ඉස්සෙල්ලා කිව්වා ඉතිහාස යුගයේ නම් අපිට සුසාන භූමි නඩත්තු කිරීමක් පේන්නේ නැහැ. නමුත් ඉතිහාසයට එන්න ඔන්න මෙන්න කාලේ ක්‍රිස්තු පූර්ව 450 500 වගේ කාලෙදී අපේ රටේ ඔය මහා ශිලා සම්ප්‍රදාය, ඉබ්බන් කටුව වගේ තැන්වල ඒ සම්ප්‍රදාය සුසාන භූමි නඩත්තු වෙලා තියෙනවා. එතකොට ඒ කාලේ සමාජය අපිට පේන හැටියට රජවරු කියලා අපි අඳුරන එහෙම නායකත්වයක් බිහිවෙන්න සංක්‍රාන්තියක් ලබා ගන්න කාලේ හිටියේ සමාජයේ ප්‍රභූන්. ඒ කියන්නේ කෘෂිකාර්මය, පශුපාලනය වගේ දේවල් වලින් අතිරික්තයක් නිෂ්පාදනය කරගත්ත ප්‍රභූවරු. ඉතින් ඒ අය තමයි ඒ සොහොන් පාවිච්චි කරලා තියෙන්නේ. ඒවා කාලෙන් කාලෙට ඉදිරියට පරම්පරා කීපයක්ම ඒ සොහොනක් පාවිච්චි කරලා තියෙනවා. දැන් අපිට හම්බෙලා තියෙනවා සමහර ඒ මහශිලා සම්ප්‍රදායේ සුසාන එක ගල් පුවරුවක් එළියට ඇදලා ඇතුළේ තවත් මුට්ටි දෙවෙනි අවස්ථාවක තැන්පත් කරලා තියෙනවා. එතකොට ඒක පවුලේ සොහොන් වගේ තමයි ඒව පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ වෙනකොට බුදුදහම ස්ථාපනය වෙලා තිබුණෙත් නැහැ මේ රටේ. ඒ නිසා අපිට පේනවා අපි අමතක කරපු දෙයක් තමයි බුදුදහම එන්න කලින් අපි හොඳට ජයටම කරගෙන ගිය දේ තමයි මළවුන් වන්දනා කිරීම. ඉතින් මළවුන් වන්දනා කිරීම
භෂ්මාවශේෂ. ඒකට තමයි අපි කියන්නේ අනුවර්තනය කළේ ශුද්ධ අය, එහෙම නැත්නම් පූජනීය භික්ෂුන් වහන්සේලාගේ ධාතු, බුද්ධ ධාතු, රහත් ධාතු, ශාරීරික කොටස් වලට වන්දනාමාන කරන එක අපි ඒකට කර. අපි දන්නවා මේ දුහාඳුරු වැඩම කරලා പ്രേතවත්තු විමානවත්තු වලින් තමයි මුලින් ධර්ම දේශනා කළේ പ്രേතයෝ විමාන ගැන. මොකද ඒ ජනතාව, ඒ වහපු ජනතාව හිටියේ මතේ මලවුන් ගැන, ඒ විශ්වාසවල තමයි හිටියේ. ඉතින් මේ ඒ මුල්ම කාලේ අවස්ථා කීපයකද එකම සොහන පාවිච්චි කරලා තියෙනවා තැන්පත් කරන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ කැණීම් වලින් අපිට අපි බලාපොරොත්තු වෙන ආකාරයේ දේවල් අපිට දැක බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒවත් එක්ක ඊළඟ කොටස, අපේ අවසාන කොටසට හමු වෙන බලාපොරොත්තුෙන් අපි විරාමයක් ලබා ගන්නවා. ඔබට යලිත් මතක් කරන්නම්, අද අපේ අන්ලිමිටඩ් ස්ත්‍රී විශේෂ වැඩසටහන සිදු කරන්නේ මීමුරේ. අපි මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග දන්දෙනිත් කුඹුරේ, මීමුරනුත් කැලේ ඇතුලේ දන්දෙනි කුඹුරේ සිදු කරන පුරාවිද්‍යා කැණීම් සමග. ඉතින් අපි ඒ සඳහා සමයි මේ කැලෑ වැදිලා ඉන්නේ. අපි කිව්ව විදිහටම බලමු ඊළඟ කොටසෙදි අපිට තවත් සුභ ආරංචිත් එක්ක හමු වෙන්න පුළුවන් වෙයි. අපිට විරාමයක් දෙන්න.